අපි මේ අම්බලංගොඩ මුහුදු තීරයටයි ඇවිල්ලා ඉන්නේ. ඔබට දැන් මුහුදු වෙරළට චාරිකාවක් පාඩම මතක ඇති. මේ පාඩමට ඔබව සම්බන්ධ කරගන්න බැරි වුණාට අපි දැන් සූදානම් වෙන්නේ මේ වෙලාවෙම මුහුදු වෙරළකට ඔබව රැගෙන යන්නයි. ඔබට දැන් පේනවා ඇති අම්බලන්ගොඩ මුහුදු වෙරළ තීරය. මේ ඔබට පෙනෙන්නේ දීවරය කිහිප දෙනෙක් තමන්ගේ බෝට්ටු මුහුදු වෙරළට රැගෙන යන ආකාරයයි. මුහුදු වෙරළේ හඬ ඔබට දැන් ඇසෙනවා ඇති. මම මේ ඉන්නේ විශාල ගලක් උඩ. ඒ ගල උඩ ඉඳගෙන පහළ බලනකොට මුහුදු පේන්නේ මේ ආකාරයෙන්. වේගයෙන් එන මුහුද මේ ගලේ වැදිලා ඉහළට සුදු පාට පෙන කැටි නංවනවා. ඒ විතරක් නෙමෙයි මේ ගල් දෙකක් අතරේ පෙනෙනවා. ඒ ගල් දෙක අතරින් තව කුඩා තටාකයකට වතුර ඇතුල් වෙනවා. පුංචි දරුවෝ ගිහිල්ලා ක්‍රීඩා කරන්න එන මේ කොටස තමයි පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ ඒ කුඩා පිහිනුම් තටාකයක් බඳු කොටස. එතන ආරක්ෂිතයි. ඒ වගේම ජලය ගොඩක් ගැඹුරට දැනෙන්නේ නැහැ. ඔබට දැන් පේනවා ජලයේ තියෙන මුහුදු ජලයේ තියෙන විශේෂත්වය. එය නිතරම ගොඩබිම මෙතට ඇදිලා එනවා. ඒ වගේම හඬක් නංවනවා. ඒ හඬත් සමගම සුදු පෙන කැටි ඔබට පෙනෙනවා ඇති. අපේ චාරිකාවක් පාඩම මතකයි. මේ බලන්න ගලේ ඇලිලා ඉන්න කවච. අපි බෙලිකටු කියලත් සමහර වෙලාවට මේ සිප්පිකටු කියලත් මෙයාලව ඇහිඳිනවා. මෙයාලා පණ තියන අය. මේ බලන්න ඒ හැමෝම මේ ගලේ ඇලිලායි ඉන්නේ. මුහුදු වෙරළේ තියෙන තවත් විශේෂත්වයක් තමයි දුවේ පුතේ මුහුදු වෙරළේ අයින්නට ආපු විශේෂ දේවල්. මුහුදු වෙරළ ගොඩබිමට එනකොට ගොඩක් දේවල් මුහුදේ තිබිලා අරගෙන එනවා. මේ තියෙන්නේ ඒ වගේ දේවල්. කොරල් පර අතර තියෙන ජලද ශාකයක් තමයි ඔබට මේ පෙනෙන්නේ. බලන්න වර්ණ තුනක් විතර මේ ශාකයට තියෙනවා. හරිම ලස්සනයි. ඊළඟට මුහුදු වෙරළේ තියෙන තවත් දේවල් තමයි මේ හරිත පාට ජලද ශාකයක්. ඉස්සරහ තියෙනවා මේ හරිත ශාක කොහොමද හැදිලා තියෙන්නේ කියලා. මම ඕගොල්ලන්ට ඒක පෙන්වන්නම්. දැන් අපි බලමු මේ වැලි අතරේ හම්බ වෙන දේවල් මොනවද කියලා. මේ බලන්නකෝ. කවඩි, බෙලි කටු, සිප්පි කටු මේ වගේ ගොඩක් දේවල් අපිට හමු වෙනවා. මේ ඉන්නේ මං කියව විදිහට අර ජලජ ශාක. මේ ගල් කරවල හැදිලා මේ ජලජ ශාක හරිම ලස්සනයි. ඒවට තියෙන්නේ අපේ ගොඩබිම තියෙන ශාකවලට වඩා ලස්සන කොළ පාට වර්ණයක්. මේ වැලි ඔක්කොම තෙතයි. මේ දැන් ගොඩබිමට ගොඩ ගහපු සිප්පි කටු වගේ දේවල් තමයි තියෙන්නේ. මේ බලන්න මේකේ ලස්සන ගොඩාක් සිප්පි කටු මේ හැම තැනම විසිරිලා. මුහුදු වෙරළේ හම්බ වෙන පුංචි පුංචි නිදාන තමයි මේවා. ඔන්න මම මේ සිප්පි කටු ඉස්කෝලේ ගෙනෙන්න හිඳ ගන්නවා. මේ බලන්න තවත් ලස්සනයි. හරිම ලස්සන රටා තියෙනවා. හරිම ලස්සන වර්ණ තියෙනවා. ඒවත් මම ඕගොල්ලන්ට ඇහිඳ ගන්නම්. මේ බලන්නකෝ මේකේ ලස්සන. හරි ලස්සනයි. මේ හැමතැනම තියෙන්නේ සිප්පි කඩු කැඩු.
එකත් හිඳ ගන්නවා ඕගොල්ලන්ට ගේන්න. පොඩ සිප්පි කටු හැමතැනම තියෙනවා. ලස්සන සිප්පි කටු තමයි අපි ඇහිඳ ගන්න. මේ බලන්න මේ සිප්පි කටුවේ ලස්සන කළු පාට වුණාට ඒක හරිම ලස්සනයි. බන්න අන්න අර දීවර බෝට්ටුව දැන් මුහුදට දාලා ඒක පදවගෙන යනවා. මේ තියෙන්නේ මං ඔයාලට කියපු මල් වර්ගය. ගොඩ තඹුරු ඔබට මතකයි නේද? මේවට බිම් තඹුරු කියලාත් කියනවා. අපේ පෙළ පොතේ තියෙන්නේ බිම් තඹුරු කියලා. මේ තියෙන වැටකේ ගස් ගාල මුහුදු වෙරළ කාදිනේ වෙන එක වළක්වන්න වගේම සුනාමි වගේ ස්වභාවික ආපදාවලදීත් මේ වැටකේ ගාල හරිම ප්‍රයෝජනවත්. ඒ විතරක් නෙමෙයි හොඳ හෙවන හදන ශාකයක් නිසා මේ වැටකේ ගොඩක්ම ප්‍රයෝජනවත්. බලන්නකො මේ දිහාව හරිම අපිරිසිදුයි නේද? මෙතන මේ මුහුදු වෙරළ පුරාම තිබුණු බෝතල් එකතු කරලා මෙතනට ගොඩ ගහලා මේවා හැමතැනම තිබුණා නම් මීටත් වඩා කැතයි. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕන මුහුදු වෙරළට ආවහම අපි ගෙන එන කිසිම දෙයක් මුහුදු වෙරළේ දාලා යන්න හොඳ නැහැ. අපි මුහුදු වෙරළෙන් කිසිම දෙයක් විශේෂයෙන්ම මුහුදු වෙරළේ වටිනා කියන දේවල් අරගෙන යන්නෙත් නැහැ. අපි අරන් යන්නේ මුහුදු වෙරළ ගැන මතකය විතරයි. එහෙනම් මගේ දුවල පුතාලට ඔන්න මම මුහුදු වෙරළේ ඉඳලම මුහුදු වෙරළට චාරිකාවක් පාඩම ඕගොල්ලන්ට එවනවා. එහෙනම් හෙට දවසේදී පාසලේදී හමු වෙන බලාපොරොත්තු වෙන ඔබ සියලු දෙනාගෙන්ම සමුගන්නවා.